අයිබෝන් හැමෝටම ඉතින් මම අද කරන්න යන්නේ අපේ අර කාඩ් සෙට් එකේ තුන්වෙනි කාඩ් එක තුන්වෙනි කාඩ් එක තමයි ආප 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 කියන එක ගොඩක් කට්ටිය දන්නවා මොකද මෙහි ඉන්න කට්ටිය ආප කියන්නේ මොකද්ද කියන එක හොඳටම දන්නවා ආප කියන්නේ වෝටර් එහෙම නැත්නම් වතුර කියන එකට ඉතින් අපි බලමු කොහොමද මේ කාඩ් එකේ පිටිපස්සේ මොනවද තිබ්බේ කියලා. ඉතින් මම අද කාඩ් එක ඔයගලන්ට පෙන්නන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ දැක්ක කාඩ් සෙට් එක මොන වගේද කියලා. ඉතින් මම කාඩ් සෙට් එක වීඩියෝ කර කර කරන්න ගියොත් චුට්ටක් වෙලා යන හින්දා මම කාඩ් සෙට් එකේ තියෙන ටික ෆොටෝ එකක් මෙතන දාලා ඊට පස්සේ ඒකේ තියෙන දේවල් ටික මම මෙතන දාලා ඒක මොකද්ද කියන්නේ කියන එක මම ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මේක ඕගොල්ලෝ බලන්න වීඩියෝ එක සරින් සරට බැලුවත් කමක් නැහැ. එහෙම නැත්තම් මේක මේ විදිහට ටයිප් කරගෙන හරි ලියාගෙන හරි පාඩම් කරගත්තර කමක් නැහැ. මේකෙන් අපිට වචන තමයි දැනගන්න ඕනේ. රයිට්. ඉතින් අපි බලමු මේ ආප කියන්නේ මොකද්ද කියලා. මෙතන ස්පෙෂල් කැරක්ටර් එකක් තියෙනවා. ඉතින් ඒකින්ද මේක ආප කියලා තමයි ප්‍රොනවුන්ස් වෙන්නේ. මම මෙතන දාලා තිනවා සිංහලෙන් කොහොමද ප්‍රොනවුන්ස් වෙන්නේ කියලා. ඒකට අදාළව ෆොටෝ එකකුත් දාලා තිනවා. මේ විදිහට තමයි මම ඉස්සරහට මේක කරගෙන යන්නේ. රයිට්. අපි බලමු කාඩ් එක පිටිපස්සේ තිබ්බේ මොනවද කියලා. රයිට්. මම මේක ප්‍රොනවුන්ස් කරන්නම්. ආපා යෙස්තේ ෆ්ලුයිඩුල් ට්‍රාන්ස්පරෙන්ට් දින්කාරේ සුන්ත් ෆෝර්මාතේ රවුල් රවු රිලේ ලකු රිලේ මරිලේ she ocha nele right mama ekai himin sari kiyanna apa den metena apa kiyala tiyenne apa p a unahama metena special character ekak hinda tamai apa kiyala meke pronounce wenna namuth metena piti passe card ekge piti passe tibbe apa kiyala iting api metena diyenne apa apa est ෆ්ලුයිඩුල් ෆ්ලුයිඩුල් මේක අපිට ඉංග්‍රීසි වලින් කියනවා නම් ෆ්ලුයිඩ් කියලා කියන්නේ. නමුත් මම ඔයගලන්ට කලිනුත් කියලා දීලා තිනවා. ඒ කියන්නේ මුලින්ම කියලා දීලා දිනවා රුමේනියන් ලැන්ග්වේජ් එක අර ලියන විදිහටම ඒගොල්ලෝ කියවනවා. ඒ විදිහටම කියවන හින්දා මේක නිකන් අර අපි ඉංග්‍රීසි කතා කරනවා වගේ නෙමෙයි. ටිකක් වෙනස් වෙනවා. හැම අකුරක්ම වගේ මේගොල්ලෝ ප්‍රොනවුන්ස් කරන හින්දා තමයි මේක මේ විදිහට ප්‍රොනවුන්ස් වෙන්නේ ෆ්ලුයිඩුල් ෆ්ලුයිඩුල් right ඊළඟට මේක ඉංග්‍රීසි වලින් කිව්වොත් transparent transparent නමුත් මේක ඒ විදිහම තමයි ලියලා තින්නේ නමුත් රුමේනියන් ප්‍රොනවුන්ස් කරනකොට මේක කියන්නේ transparent transparent ඒ විදිහට තමයි transparent කියන එක රුමේනියන් වලින් ප්‍රොනවුන්ස් වෙන්නේ transparent din kare kare කියන එක මම කලින් කියලා දිනවා විච් කියලා ගන්න පුළුවන් අපිට රයිට් ඊට පස්සේ දින් හරි කාරේ හරි සුන්ත හරි ෆෝර්මාතේ 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 මේක TE සාමාන්‍යයෙන් තේ කියලා කියනකොට TH E කියලා නෙන්නේ නමුත් රුමේනියන් වල T අකුර ත විදිහට තමයි ප්‍රොනවුන්ස් වෙන්නේ මම ඒක කියලා දීලා තිනවා ඊළඟට මෙතන මෙතන තිනවා ස්පෙෂල් කැරක්ටර් එකක් ර රවුරිලේ රවුරිලේ රයිට් ඊළඟට ල කුරිලේ ලක් උරිලේ ලකුරිලේ රයිට් මං කරන විදිහම ඔයගොල්ලෝ ප්‍රොනවුන්ස් කරන්න බලන්න මට මේ ටික පොඩ්ඩක් ලේසිලා තින්නේ මං සාමාන්‍යයෙන් අකුරු ටිකක් දැක්කම මං ඒක හිමින් ප්‍රොනවුන්ස් හිමින් කියන්නේ ස්ලෝලි ඒක කියෝලා ඊට පස්සේ මං ඒක ස්පීඩ් මට කියවන්න පුළුවන් මොකද මම දන්නවා මේ අකුරු කොහොමද ප්‍රොනවුන්ස් වෙන්නේ කියලා මං ඒක ඇල්ෆබෙට් එකේදී ඔයගලන්ට කියලා දුන්නා රයිට් එයාට මෙතන තියෙන්නේ ස්පෙෂල් කැරක්ටර් එකක් ඒ අකුර මරිලේ Marile, right. Ilangata make a special character ekak. Meka C neme she. Ilangata metana samane ocean kiyana eka thamai. Ocean nele kiyala kiwwata apita C yakura me egollo man ogalata kiyala diyala thinawa che. Che kiyala thamai pronounce wenne. Etukota o chanele. O chanele, right. Api dan meka ai ekak parak kiyomu. Apa yeste fluidul transparent dinkare sunt formate raurile lakurile marile shi ochanele ochanele api dan balum meke mokada theruma kiyala right aapa kiyanne wathura este kiyanne is kiyala ganna pulan is di
ට්‍රන්ස්පේරන්ට් ට්‍රන්ස්පේරන්ට් කියන එක ඇවිල්ලා තියෙන්නේ මෙතනින් ට්‍රන්ස්පරන්ට් කියන එක ට්‍රන්ස්පරන්ට් කියන්නේ ඕගොල්ලෝ සිංහලෙන් මං හිතන්නේ දන්නවා ඇති අර එහා මෙහා පේන්නේ විනිවිද පේන ගතියට තමයි ට්‍රන්ස්පේරන්ට් ෆ්ලූයිඩ් ෆ්ලූයිඩ් කියන්නේ ෆ්ලූයිඩුල් ෆ්‍රොම් ෆ්ලූයිඩ් කියන්නේ සාමාන්‍ය ඕගොල්ලෝ දන්නවනේ ද්‍රව ද්‍රව ගතියට තමයි ෆ්ලූයිඩ් කියලා කියන්නේ ෆ්‍රොම් විච් water is the transparent fluid from which rivers lakes seas and oceans are formed ඒ කියන්නේ ගංගා වැව් මුහුදු සහ ඔව් ඒ ocean seas කියලා කියන්නේ මම හිතන්නේ ඕගොල්ලොන්ට මේ දෙකේ වෙනස තේරෙනවා ඇති සාමාන්‍යයෙන් මහද්වීපයක් ඇතුලේ තියෙන ඒවට sea කියලා කියනවා දැන් සාමාන්‍යයෙන් අපි මෙහි තියෙන බ්ලැක් සී එක බ්ලැක් සී එකට සී කියලා කියනවා. නමුත් පැසිෆික් ඕෂන් මං හිතන්නේ දෙකේ වෙනස ඔයගලන්ට තේරෙනවා ඇති. මං හිතන විදිහට රයිට්. ඒ දෙකම ඒ මේ තියෙන જાති ඒ කියන්නේ ගංගා වැව් ඊළඟට මුහුද ඊළඟට මහා මුහුද කියලා අපි කියමුකෝ සාමාන්‍යයෙන් මහද්වීපයක් ඇතුලේ තියෙන මුහුදක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඕෂන්ස් කියලා කියන්නේ ලොකු ඒවා. මහද්වීප වෙන් වෙන්නේ මේ ඕෂන්ස් වලින් රයිට් වැරදි නම් ඕගොල්ලෝ ඒක නිවැරදි කරන්න රයිට් ඒ හැම එකම ට්‍රාන්ස්පරන්ට් ගතියෙන් තියෙන ද්‍රවයට තමයි අපි වතුර කියලා කියන්නේ මේක සිංහලෙන් අදහස් වෙන්නේ ඒ විදිහට රයිට් එතකොට මේක අපිට ගන්න පුළුවන් මම ඔයගලන්ට කියලා දුන්න ට්‍රාන්ස්පරන්ට් කියන්නේ මොකද්ද ෆ්ලූයිඩ් කියලා කියන්නේ ෆ්ලූයිඩුල් ට්‍රාන්ස්පරන්ට් දින් කාරේසුන් කියන්නේ ෆ්‍රොම් from which කියන එක maybe from right soon කියන්නේ නිකන් have වගේ ගන්නත් පුළුවන් එහෙම තේරුමක් ගන්න පුළුවන් අපිට ඉතින් ඊළඟට format එක කියන්නේ formed කියන එක form කියලා කියන්නේ ඒ form එක ඒ හැඩය කියන එක අපිට ගන්න පුළුවන් සිංහලෙන් ගන්නවා නම් right එතකොට ඉංග්‍රීසි නම් form කියන එක ඊළඟට රව් රව් රිලේ කියන්නේ රිවර්ස් මේ ඇවිල්ලා ප්ලූරල් එක මේක ඇවිල්ලා ඒකවචනේ ඇවිල්ලා රව් 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 කියලා කියන්නේ රිවර් රව් රිවර් රව් රිලේ කියලා කියන්නේ රිවර්ස් ඊළඟට ලේක් කියන එක ලකු රිලේ ලේක්ස් ලක් කියලා කියන්නේ ලේක් කියන එක මරිලේ කියන්නේ සීස් ඊළඟට සී එකක් නම් බ්ලැක් සී නම් මාරේ කියලා කියන්නේ මාරේ කියන එක අපිට ගොඩක් ඒවා ගන්න පුළුවන් මාරේ කියන එක ලොකු කියන එකට big කියන එකටත් ගන්න පුළුවන් මාරේ කියන එක ඊළඟට මාරේ කියලා කියනවා සී එකටත් right ඊළඟට she කියන්නේ and කියන එක ඕචනෙලේ right ඒ කියන්නේ oceans එතකොට අපි මේකේ ඕෂන් කියලා එකක් විතරක් ගත්තොත් ඕෂන් කියලා තමයි කියන්නේ රයිට් මෙතන තියෙන්නේ බහුවචනේ ඕචනෙලේ රයිට් එතකොට මම ආයි මේක එකපාරක් කියන්න ආපයිස්තේ ෆ්ලූයිඩුල් ට්‍රාන්ස්පරන්ට් දින් කාරේසුන් ෆෝර්මාතේ රවුරිලේ ලකුරිලේ මරිලේ ෂි ඕචනිලේ රයිට් එතකොට මේක මේ විදිහට තමයි ප්‍රොනවුන්ස් වෙන්නේ අදට මේ කාඩ් එක මෙතනින් ඉවර කරනවා අපි තවත් පාඩමකින් හම්බ වෙනවා